ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත සදහවතුනි ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදරිව තැන්පත්ව සෝදානම් වෙමු අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ ඉහළ කොට්ටාර මුල්ල පදිංචි කමලා නානායකර උපාසක මෑණියන් ඇතුළු දුව පුතා බෑනා ලේලිය මිනිබිරියන් දෙදෙනා හා මොණපුරන් දෙපළ විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ පින්තුනි අද ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට ලෝකයේ දකින්න පෙන්වුවේ මේ බඹයක් පමණ වූ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයකින් යුක්ත මේ ශරීරය මේ රූපය තුළින් ලෝකේම අවබෝධ කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා බුදුරජාණන් වහන්සේ මේ ශරීරය රූපය කියලා විස්තර කරනවා මේක බොහොම ලස්සන උපමාවක් සඳහන් වෙනවා මහා හත්ති පදෝපම කියන සූත්‍ර දේශනාවේ මජ්ක්‍ධිම නිකායේ ඇයි මේ ශරීරයට අපි රූපය කියන්නේ මේක බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි ගේ කියලා කියනවා ඇත්තටම ගත්තොත් අපි ගේ කියලා කිව්වට කණු හතරක් හිටවලා වරිච්චි බැඳලා උළුවස්සක් ජනේලයක් තියලා අපි හිතමු මැටිගයක් කියලා මැටි වලින් මැටි ගහලා වහලේ සෙවිලි කරලා පොල් අතු හරි මොනවා හරි ඉලුක් ටිකක් හරි වහලේට දාලා මෙන්න මේ විදිහේ දේවල් වලින් ඔක්කොම එකතු කරලා අවසන් වුණාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. ඊට පස්සේ අපි කියන්නේ කණු හතර, උළුවස්ස, ජනේල් ඒවා වෙන වෙනම තියෙනවා. හැබැයි මේ ඔක්කොම එකතු වුණාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශරීරය ඇටසැකිල්ලක් නහර වැල් වලින් එතිලා මස්ලේ තැවරිලා හැමකින් වැහුණාට පස්සේ මේ ශරීරයට අපි කියනවා රූපය රූපය කියලා කියනවා. හැබැයි මේක වෙන් වෙන් වශයෙන් තියෙනකොට එතකොට අපි එක එක නම් කියනවා මේ තියෙන කෙස් ටික, මේ තියෙන රෝම කූප ටික, මේ තියෙන නියපොතු, මේ තියෙන දත් ටික, මේ තියෙන හැම
මේතින්නේ පෙනහලු මේතින්නේ බඩවැල් මේතින්නේ හදවත මේතින්නේ ඇටසැකිල්ල මේතින්නේ හිස්කබල එතකොට අපි වෙන් වෙන්ව වෙන වෙන මොන මොන නම් කිව්වත් මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙනකොට අපි ඒකට කියනවා රූපය කියලා. අන්න ඒ වගේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ ශරීරය අපි මම මගේ මේක ඒකකයක් හැටියට මේ රූපය පිළි අරගෙන ආත්ම දෘෂ්ටියක් එක්ක බැඳිලා අවිද්‍යාවත් තණ්හාවත් නිසා කෙලවරක් හොයාගන්න බැරි විදිහට පැටලි 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 අපි යනවා. අභ්‍යන්තරේනුත් පැටලිලා බාහිරිනුත් පැටලිලා තියෙන්නේ. අන්තෝ ජටා බහි ජටා ජටායේ ජටිතා පජා. අභ්‍යන්තරේ තවුල් කරගෙන බාහිරත් තවුල් කරගෙන දෙපැත්තෙම අවුලෙන් අවුලට පත් වෙලා මේ අවුල ලෙහාගන්නේ කොහොමද කියලා පේන තෙක් මානෙකවත් විසඳුමක් හොයාගන්න බැරුව අපි මේ යන්නේ. එනිසා පින්වතුනි අද මේ ධර්මානුශාසනාව තුල ඔබට මේ කයේ ඇත්ත දකින්න කයේ යථා ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. ඔබට ඊටාම වැදගත් ඔබේ ජීවිතයේ එදිනෙදා ජීවිතය තුල ඔබට පුරුදු කරන්න පුළුවන් වැදගත්ම භාවනා කොටසක් අද දවසේ මේ ධර්මානුශාසනාව තුල ඔබට කියලා දෙන්න උත්සාහ කරන්න. ඔබ දන්නවා සතර සතිපට්ඨානෙ. සති කියන්නේ සිහිය. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ ආකාර හතරෙන්ම සිහිය පිහිටවලා පට්ඨානෙ පිහිටවනවා. කය ගැන, විඳීම් ගැන, සිත ගැන, ධර්මකාරණා ගැන, ධම්මානුපස්සනාවේ මේ ධර්ම කොටස් ගැන මේ සිහිය පිහිටවලා අපිට අපේ සිහිය දියුණු කරන්න පුළුවන්. සිහිය ඉහළටම දියුණු කරන්න පුළුවන්. කෙලෙසුන්ගෙන් මිදිලා සසරෙන් මිදෙන මට්ටමටම සිහිය දියුණු කරන්න පුළුවන්. මහා පෙළහර පාන ප්‍රාතිහාර පාන මට්ටමට සිහිය දියුණු කරගත්ත මහා උත්තමයෝ ගැන මේ ශාසනික ඉතිහාසය අපි අහලා තියෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට සිහිය දියුණු කරගන්න අවශ්‍ය භාවනා ක්‍රම ගණනාවක් පෙන්වුවා. දැන් සතර සතිපට්ඨානෙ ගත්තත් කායානුපස්සනාව තුළ ආනාපාන සති කොටස, ඉරියාපත භාවනාව, සම්පජාන්නේ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, කායගත සති අපි කියන පිළිකුල් භාවනාව, නවසීවතික භාවනාව, කෙනෙක් මිය ගියාට පස්සේ මృత ශරීරයක් හුණු වෙලා කුණු වෙලා කුණු වෙලා පස් වෙලා බාහිර සතර මහා ධාතු සමග එකතු වෙලා පස් වෙලාම අවසන් වෙලා යන තෙක් අවස්ථා නමයක් යටතේ තමන්ගේ ශරීරය හා ගලපා බලමින් භාවනා කරනවා නවසීවතික භාවනා. එතකොට මේ වගේ භාවනා ක්‍රම ගොඩක් කායානුපස්සනාව උගන්වන. මේ කය ගැනම බලන්න පුළුවන් තවත් භාවනා ක්‍රම ධර්මයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. ඒ අතර අපිට විරාගී නිමිත්තක් හැටියට මේ කය තුලින්ම අපිට ඉක්මනින්ම භාවනා කරලා හිත එකඟ කරගන්න පුළුවන් සමාධියක් උපදවා ගන්න පුළුවන් වැදගත්ම භාවනාවක් ගැන අද අපි කතා කරන්න. ඒ තමයි පිංගතුනි අට්ටික සංඥා භාවනාව. අට්ටික සංඥා මේ අපේ ශරීරයේ ඇටසැකිල්ල මුල් කරගෙන මේ ඇටසැකිල්ල තුල සිහිය පිහිටවලා ඒ තුලින් භාවනාව දියුණු කරගන්න ආකාරය. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඔබට කෙනෙක්ගේ මృత ශරීරයක් දැක්කොත් කෙනෙකුට බයක් තැති ගැනීමක් ඇති වෙනවා. කුණු වෙලා තියෙන මృత ශරීරයක් දැක්කොත් සමහර ලාවට බය වෙනවා, තැති ගන්නවා, සමහර ලාට පිළිකුලක් ඇති වෙනවා, අපිරියාවක් ඇති වෙනවා. මේ සාමාන්‍ය අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා කෙලෙස්වල ජීවත් වෙන සංඥා විපල්ලාසවලින් ලෝකේ දකින සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවය. සංඥා විපල්ලාස කියලා කියන්නේ පින්වතුනි අපි අවිද්‍යාව නිසා මේ ඇස් දෙකෙන් අපි දැක්කට මේ දකින ඇහෙන මේ සියලු දේවල් අපි දකින්නේ කොහොමද? අනිත්‍යයේ නිත්‍ය සංඥේ. අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන් අපි හඳුන ගන්න. දුක්ඛේ සුඛ සංඥේ. ඇත්තටම දුකක්. හැබැයි අපි ඒකේ දුක දකින්නේ ඒක සුභ සංඥාවේ සැප සංඥාවෙන් අපි ගන්නවා. මේක සුභ දෙයක් හැටියට ගන්නවා. අසුභ දේ සුභ සංඥාවෙන් ගන්නවා. අනත්තේ අත්ත සංඥා, අනාත්ම දේ ආත්ම සංඥාවෙන් ගන්නවා. මෙන්න මේවට කියනවා සංඥා විපල්ලාස. අනිත්‍ය දේ නිත්‍ය වශයෙන්, දුක් දේ සැපක් වශයෙන්, අනාත්ම දේ ආත්ම වශයෙන්, අසුභ දේ සුභ වශයෙන් පිළිගැනීම තුළ
අපි බොහෝ වෙලාවට ජීවිතයේ අතහා ස්වභාවයේ දකින්නට වඩා ඒකේ දකින්නේ මුලාවක්. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් ඔබට ජීවිතේ තේරුම් ගන්න දරුවෙක් ඉපදිච්ච දවස ගැන හිතන්න. සාමාන්‍යයෙන් ඒ දවස මතක් කරනකොටත් හිතෙන්නේ අනේ හරි වාසනාවන්ත දවස. ඒ තරම් සතුටක් ලැබපු ජීවිතේ දවසක් තවත් නැහැ. එහෙම තමයි කෙනෙක් හිතන්නේ. ඉපදීම දුකයි කියන එක අපිට හිතුණාද එතනදී? ජාතිපි දුක්ඛං අපි කොච්චරවත් කියනවා. චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ, අනේ නිවන් දකින්න ඕනේ. මේ සසරෙන් මිදෙන්න තියෙනවා නම් මේක දුකයි කියලා අපි කොච්චර කිව්වත් ඒ යථාර්ථයට අපි මූණ දෙන වෙලාවට අපි ඒක සුබ සංඥාවෙන් දකින්න පුරුදු වෙනවා. දැන් ඔබට දරුවෙක් බිහි වෙන වෙලාවක ඒ දරුවා ඊටාම පිරිසිදු විදිහට hina වීගෙන බොහෝම ලස්සන දරුවෙක් බිහි වෙනව නෙමෙයි. ඒ දරුවා බිහි වෙන්නෙම අඬාගෙන විශාල වේදනාවක් එක්ක දරුවෙක් උපදින්න. දැන් ඔබ මේ නොදකින්න නොසිතන පැත්තක යථාර්ථය අපි නුවණින් විමසලා දකින්න හැටි මම මේ ඔබට පෙන්වන්නම්. මව් කුස තුල දරුවා වැඩෙනකොට ඒ අම්මා අනේ මගේ දරුවා කියලා බොහෝම හීන දකිනවා. හැබැයි ඒ දරුවා කුස ඇතුලේ සීවලී මහරහතන් වහන්සේ සීවලී කුමාරයා ඉපදිලා දානීයට වැඩම කරපු වෙලාවේ සාරිපුත්ත හාමුදුරුව අහනවා සීවලී කොහොමද? ඒ වෙලාවේ කියනවා අනේ ස්වාමීනි ලෝකුම නිරේ ඉඳන් එළියට ආව වගේ කියලා. හැයි සීවලී කුමාරයා ඔබ දන්නවා බොහෝ කාලයක් අවුරුදු 7ක් මාස 7ක් කුසේ මේ දරුවා බිහි නොවී වැඩුණා කියනවා. විශාල වේදනාවක් වින්දා දරුවා බිහි වෙන්න ගිහිල්ලා. එතකොට දරුවෙක් කුසේ වැඩෙනකොට ඔබම හිතන්නේ නිකන් වතුරු බෝලයක් ඇතුලේ උණ්ඩි වෙලා ඇකිලිලා ඉන්නකොට මේක සැපක් නෙමෙයි දුකක්. දරුවෙක් උපදිනකොට බොහෝම සනීප විදියට උපදින්නේ. ඒ දරුවා උපදින්නේ විශාල වේදනාවක් එක්ක. ඒ වේදනාව තුලම සමහර මව්වරු ඒ වේදනාවේ මිය යනවා. මාතෘ මරණ ඔබ අහලා ඇති. දරුවෝ බිහි කරන්න ගිහිල්ලා මිය ගිය අම්මලා ගැන. එතකොට දරුවෙක් බිහි වෙන්නේ වේදනාවක් එක්ක. ඒ අම්මා විශාල වේදනාව දරුවා පවා විශාල වේදනාවක් එක්ක දරුවෙක් මව් කුසකින් බිහි වෙන්නේ. දරුවා බිහි වෙනකොට ඒ දරුවාගේ නහයේ කටේ මුළු ඇඟ පුරාම ගැබ් මල තැවරිලා වෛද්‍යවරු කරන්නේ දරුවා ගත්ත ගමන් පිරිසිදු කරන එක. දරුවා හොදනවා, සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු කරනවා. ඊට පස්සේ මේ දරුවා hina වීගෙන බොහොම සතුටෙන් ඉන්නව නෙමෙයි, අඬනවා අඬනවා අඬනවා. ඇයි? ඇල්වා රිදෙනවා ලූණු සිවියක් වගේ. අර හැම හුලඟට රස්නෙට සමහරලාට වඩා ගන්න හැදුවත් තුවාලයක් අතින් ගෑවෙනකොට තුවාලෙක හැම කොච්චර වේදනාවක් ඇති වෙනවද? අන්න ඒ වගේ පුංචි දරුවෙක් ඉපදිච්ච ගම. හැබැයි ඒ දරුවගේ අර වේදනාව, ඒ දරුවා අඬන එක, ඒ දරුවා සමහරලාට ඉපදිලා ඒ මොහොතේ අනිත් සියලු දෙනා දරුවා දැකලා ඉපදීම දුකයි කියලා හිතනවද? ඒක කවදාවත් හිතෙන්නේ නැහැ. ධර්මයේ ගැන වැටහිච්ච, ධර්මයේ දියුණු කරන යෝනිසෝ මානසිකාරයේ දෙන දහම් දැනුමක් තියෙන කෙනෙක් ධර්මයේ තුලින් එහෙම දකින්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ලෝකයා ඒක දකින්නේ නැහැ. ඒ නිසා පිංගතුනි අපි ජීවිතේ හැම වෙලාවෙම අනිත්‍ය දේ නিত্য සංඥාවෙන් තමයි දකින්න උත්සාහ කරන්නේ. දුක් දේ සැප සංඥාවෙන් දකින්න උත්සාහ කරනවා. අසුබ දේ සුබ සංඥාවෙන් දකින්න උත්සාහ කරනවා. අනාත්ම දේ ආත්ම සංඥාවෙන් දකින්න උත්සාහ කරනවා. මේ මගේ දරුවා, මේ මගේ අය, මේවා මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට මේවා පවත්වන්න බැරි වුණත් පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටිය තුල පිහිටලා මනසින් අපි ප්‍රාර්ථනා කරනවා, උත්සාහ කරනවා. තමන්ට ඕන විදිහට තියාගන්න හැම වෙලාවෙම හිතෙන් සැලසුම් හදනවා. මෙන්න මේ මුලාව නැති වෙන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම දැකීම තුළ, දුක් දේ දුක් වශයෙන්ම මෙනෙහි කිරීම තුළ, අනාත්ම දේ අනාත්ම වශයෙන්ම දැකීම තුළ, අසුබ දේ අසුබ වශයෙන්ම දැකීම තුළමයි මේ වැරදි දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටීන්, මේ සංඥා විපල්ලාස දුරු වෙලා සම්මා දිට්ඨිය යහපත් දැක්මක් කෙනෙකුට ඇති කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පිංගතුනි, සාමාන්‍ය මිනිස්සෙක්ගේ ශරීරය තුළ දැන් ඔබ තුල ගත්තොත් මේ අපේ ශරීරයේ දෙතිස් කුණප කොටස් හැටියට සතර මහා ධාතු වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කොටස් 42කට පෙන්වුවා. පඨවි ධාතු කොටස් 20ක්, ආපෝ ධාතු කොටස් 12ක්,
තේජෝ උණුසුමට අයිති කොටස් හතරක් වායෝ හමාගෙන යන ස්වභාවයට අයිති කොටස් හයක් මේ ශරීරය තුල බුදුරජාණන් වහන්සේ අපිට වෙන වෙනම බෙද බෙදා පෙන්වුවා. එතකොට මේවා වෙන් වෙන් වශයෙන් බල බලා බුදුහාමුදුර අපිට භාවනාවක් පෙන්වුවා, ධාතු මනසිකාර භාවනාව. ශරීරයේ තියෙන ගොරෝසු පටවි ස්වභාවයෙන් වැඩි කොටස් මහ පොළොවේ පස් හා සම වශයෙන් බලමින් භාවනා කරන්න. ශරීරයේ තියෙන වැగిරෙන ස්වභාවයට අයිති වැగిරිලා යන දේවල් ජලය හා බාහිර ජලය හා සමකොට භාවනා කරන්න. ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුමත් එක්ක ගලපමින් බලමින් බාහිර ගින්න තේජෝ ධාතුවත් එක්ක සමකොට භාවනා වශයෙන් වඩන්න. ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් බාහිර සුළඟත් එක්ක සමකොට භාවනා කරන්න. එතකොට කෙනෙක් ඒ විදිහට මේ ශරීරයේ කොටස් වෙන්වෙන් වශයෙන් බාහිර සතර මහා ධාතු සමග ගලපමින් භාවනා කරනවා. එයා ධාතු මනසිකාර භාවනාව තුළින් කයේ යථා ස්වභාවය වටහා ගන්න කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර සුභ සංඥාව නැති වෙන්න තවත් අපිට ප්‍රබල භාවනාවක් පෙන්වුවා, අසුභ වශයෙන් බලන්න. අසුභ වශයෙන් බලනවා කියන්නේ නැති පිළිකුලක් මෙනෙහි කරනවා නෙමෙයි. දැන් බොහෝ දෙනෙකුට මේ වචනේ කියපු ගමන් හම්බෝ පිළිකුල් භාවනාව අසුභ භාවනාව ඒක නම් හොඳ නැහැ, ඒක නිකන් ඍණාත්මකයි, ඒක නෙගටිව්, අන්න ඒ වගේ හිතෙනවා. එහෙම හිතෙන්නේ අපි අර සංඥා විපල්ලාස වලින් අසුභ දේ සුභ වශයෙන් පිළිගෙන ඉන්න නිසා. දැන් අපි පිළිකුලයි පිළිකුලයි කියලා බලන්නේ ඇත්තටම සැපසහගත දෙයක් දිහා බලනවා නෙමෙයිනේ. ජීවිතේ ඇත්ත ඇති සැටියෙන් මේ බලන්නේ. දැන් ඔබ පිළිකුල් නැත්නම් දැන් කේස් ගැන හිතන්න. ඔබ කන කෑම පිඟානේ තිනවා කේස් කුලියක්. අනේ අද කේස් ටිකකුත් තියෙනවා කියලා මේක අනාගෙන කන්නේත් නැහැ. ඒ කේස් ටික පිඟානේ පැත්තකින් තියලා කාලා ඉවර වෙලා අයින් කරන්නම් කියලා අයිනකින් තියාගෙන කන්නේත් නැහැ. සමහරුන්ට තමන්ගෙම කේස් ටික වෙන්න පුළුවන්. අපිරියාවක් ඇති වෙනවා. කේස් කුලියක් තිබ්බොත් අර කෑම එක මහලන්නත් පුළුවන්. තමන්ගෙම කෙස් තමන්ම පිළිකුල් කරනවා. තමන්ගෙම මල මුත්‍රා ටික තමන්ම පිළිකුල් කරනවා. තමන්ගෙම හොටු ටික මේ ශරීරේ තමන්ගෙම සෙම කෙල තමන්ම පිළිකුල් කරනවා මේ කයේ කොටස්. ඒක තමයි කයේ ඇත්ත ස්වභාවය. එතකොට අපි බලන්නේ ඇත්ත ඇති සැටියෙන්. ඒ නිසා පිළිකුල් භාවනාව අසුභ භාවනාව මේකට කියන්නේ කායගතා සති භාවනාව. කයි අතා ස්වභාවේ විමසමින් බලනවා. එතනදී අපි ගන්නේ පඨවි ආපෝ කියන මේ කොටස් දෙක විතරයි. පඨවි ධාතුව ගොරෝසු ස්වභාවයෙන් යුක්ත කොටස් 20ක්. ආපෝ වැగిරිලා දිය වෙලා යන ස්වභාවයෙන් යුක්ත කොටස් 12ක් තියෙනවා මේ ශරීරේ. එතකොට ඔක්කොම 32යි. අපි කියන්නේ දෙතිස් කුණප කොටස් කියලා. මෙන්න මේ දෙතිස් කුණප කොටස් අරගෙන අපි භාවනා කරනවා. එතනදී අපි බලන්නේ ධාතු ස්වභාවය නෙමෙයි, ධාතු මනසිකාර භාවනාවේදී තමයි ඒවැ ධාතු ස්වභාවය විමසන්නේ. මෙතනදී අපි බලන්නේ ඒකේ පිළිකුල යථා ස්වභාවය, ඇත්ත ස්වභාවය මෙනෙහි කර කර බලන. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ අපිට විරාගී නිමිත්තක් හැටියට හිත එකඟ කරගන්න පුළුවන් ඉතාමත් වැදගත් භාවනාවක් පෙන්වුවා, අට්ටික සංඥාව. මේ ඇටසැකිල්ල හිතෙන් මතු කරලා අරගෙන තමන්ගෙම ඇටසැකිල්ල තුලින් හිස් කබලේ ඉඳන් පාදාන්තේ දක්වාත්, පාදාන්තේ ඉඳන් කේසාන්තේ දක්වාත් මේ ඇටසැකිල්ල ඔස්සේම හිත අරගෙන යන්න. හිත එකඟ වෙනවා. ඉක්මනින් හිතක් එකඟ කරගෙන අට්ටික සංඥාව කියන්නේ සමාධිය, ප්‍රභාස්වර සමාධියක් උපදවන්න පුළුවන් භාවනාවක්. පින්වතුනි, අපේ ඉතිහාසයේ ධර්ම ග්‍රන්ථවල, දහම් පොත්පත්වල මේ අට්ටික සංඥාව වඩපු ස්වාමීන් වහන්සේලාගේ කතා සිදුවීම් බොහෝ ප්‍රමාණයක් සඳහන් වෙනවා. දවසක් අනුරාධපුර යුගයේ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ අට්ටික සංඥාවමයි කියන වඩන්. ඉස්සල්ලා තමාගේ කයහා ගලපා බලමින් තමන්ගේ ශරීරේ මේ කේස්, රෝම, කූප, නියපොතු, දත්, සම්මස් මේ ඔක්කෝම හිතෙන් ඉවත් කරලා තමන්ගේ ඇටසැකිල්ල හිතෙන් මතු කරලා අරගෙන මේ ඇටසැකිල්ලේ ස්වභාවය හොඳට මෙනෙහි කරනවා. මේ තියෙන්නේ හිස් කබල කියලා. හිස් කබලේ ස්වභාවය හොඳට හිතට ගන්නවා. ඔබ හිස් කබල් දැකලා ඇති. ඒතර හිස් කබලක නිමිත්තක් ඔබ හිතෙන් ගන්නවා. හිස් කබල මෙන්න මේ වගේ. එතකොට තමන් දිහා බලන්න. මේ ඇස් දෙක නෙමෙයි, ඇහැ ඇතුලේ තියෙන්නේ ඇස් කුහර දෙකක්.
නාස් කුහරයක් ඊළඟට දත් ටික කම්බුල් වල හැම ඉවත් වුණාට පස්සේ මේ ඇට සැකිල්ල තියෙන්නේ මෙන්න මේ විදිහයි හිස් කබල කියන්නේ මේ වගේ කන් සිදුරු දෙක පුරුකෙන් පුරුක ඇමිනි චැට බෙල්ල දිගේ තියෙන්නේ අස්ති අපි වට කියනවා ග්‍රීවාස්ති කියලා උර හිස් ඇට ඉල ඇට කූඩුව කොන්දේ තියෙන කොඳු ඇට පේලිය බෙල්ලේ ඉඳන් පහලට පහලට පුරුකෙන් පුරුක ඇමිනිලාගේ කොඳු ඇට පේලිය ඊළඟට ඉනේ තියෙන උකුල් ඇට දෙක මේ වං උකුල් ඇටේට ඇමිනිලා වං කලව ඇටේ දනිස් ඇට කෙන්ඩ ඇට පා ඇට පා ඇඟිලි ඇට දකුණු කකුලත් ඒ වගේ දකුණු උකුල් ඇටේට ඇමිනිලා දකුණු කකුලේ කලව ඇට දනිස් ඇට කෙන්ඩ ඇට එතකොට මේ විදිහට ඊළඟට අත් දෙක ගත්තොත් වං උරහිසට ඇමිනිලා වං අත වං අතේ වැලමිට මැණික් කටුව අල්ල ඇඟිලි මෙහෙම ඇට සැකිල්ල දිගේම හොඳට හිතනවා අන්න එහෙම හිතනකොට අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති තමන්ගේ කයහ ගලපා බලමින් හොඳට අට්ටික සංයමයේ ඇට සැකිල්ල තමන්ගේ ශරීරය තුලින් එයාට භාවනා වශයෙන් මතු කරගන්න පුළුවන් පිංගතුනි මේ භාවනාව කරගෙන යනකොට කාලයක් පුරුදු කරනකොට ඔබට ඔබ තුලින් තමන්ගේ ශරීරයේ ඇට සැකිල්ල ඉතාම පැහැදිලිව සුදු පාටට කිරි පාටට ප්‍රභාස්වරව තමන් තුලින් අර මස්ලේ වියලිච්ච වේලිච්ච ඇට සැකිල්ලක ස්වභාවය තමා තුලින් තමන්ගේ කය තුල ඇට සැකිල්ල පිහිටලා තියෙන ආකාරي හොඳට හිතෙන් මෙනෙහි කරලා ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා භාවනාවේදී තමන්ගේ හිතට ප්‍රකටව වැටහෙනවා පේනවා තමන් මෙනෙහි කිරීම තුල එතකොට තමානුව ගලපා බලමින් එහෙම භාවනා කරපු කෙනා බහිද්දාවා කායි කායානුපස්සී විහෙරති මේ බාහිර ලෝකේ අනිත් අය දිහාත් බලනවා මේ මගේ ඇට සැකිල්ල වගේම තමයි මේ ලෝකේ ඉන්න මේ අනිත් අය මගේ යාළුවෝ ඥාතීන් හිතවතුන් මේ මගේ ඉස්සරහ ඉන්න අය මේ හැමෝම ඒ අය තුල තියෙන්නේ මේ වගේම හිස් කබල බෙල්ලේ අස්ති උර හිස් ඇට ඉල ඇට කූඩුව කොඳු ඇට පේලි උකුල් ඇට කලව ඇට දනිස් ඇට කෙන්ඩ ඇට මේ ඇට සැකිල්ල නේද කියලා ඒ පුද්ගලයෝ තුලිනුත් ඇට සැකිල්ලේ යථා ස්වභාවය මෙනෙහි කරනවා බහිද්දාවා කායේ කායානුපස්සී විහෙරති ඊළඟට තමාගේ ඇට සැකිල්ලත් බාහිර මේ ජීවත් වෙන පුද්ගලයන්ගේ ශරීරවල ඇට සැකිල්ලත් එක හා සමානයි මේව වෙනස් කන්නේ එයාගේක උතුම් මගේක උතුම් නැහැ එහෙම ඒවා නැහැ මේ ඔක්කොම හැදිලා තියෙන සතර මහා ධාතුන්ගේ ඒක උසස් මේක පහත් කුලවත් ඇට සැකිල්ලක් මේක කුල හීනයි එහෙම ඒවා නැහැ එතකොට අපි මේ එක එක නම්බුනාම තානාන්තර උස්මිටිකං කුලවත්කම් මේ ඔක්කොම ගාගෙන මේවා එකතු කරගෙන ගොඩ ගහගෙන හිටියට මේ ශාරීරී යථා ස්වභාවේ දකින්න කෙනා කයතුලින් දකින්නේ එකම ස්වභාවය හේතු නිසා හටගත් දේවල් හේතු නැති වෙනකොට නැති වෙලා යන ඔන්න ඔය ධර්මතාවය තමයි තමා තුලත් බාහිර අය තුලත් දකින්න අජ්ජත් බහිද්දාවා කායේ කායානුපස්සී විහෙරති තමා වගේම බාහිර අය තුලත් එකම ස්වභාවයක කයක් මේ ඇට සැකිල්ලේ ස්වභාවය එකම විදිහ ඊළඟට තවත් මෙනෙහි කරගෙන යනකොට හිතන්න පුළුවන් මේ ඇට සැකිල්ල අපි හිතමු අපි මැරුණා කියලා හැමදාම ඇට සැකිල්ල තියනවද නැහැ ඒකත් දිරනවා පුරුකෙන් පුරුක වෙන් වෙනවා හිස් කබල ගැලවිලා වෙන පැත්තක බෙල්ලි අස්ති ටික වෙන වෙනම පුරුකෙන් පුරුක ගැලවිලා යනවා උර හිස් අට තව පැත්තක ඉල ඇට කුඩුව තව දිහාක කොඳු ඇට පේලිය තව දිහාක අත් ඇට කලව ඇට ඇඟිලි ඇට තව දිහාක ඔබ බලන්න සමහරලාට ඔබ දැකලා ඇති ඔය සමූහ මිනි වලවල් කියලා අවුරුදු ගානකට පස්සේ යම් යම් සාක්කි ඔස්සේ හාරලා ගොඩ දාන ඔය මිනි ඇට කෑලි ගැන එහෙම ඔබ දැකපු අවස්ථා ඇති රූපවාහිනියෙන් හරි යම් යම් පත්තරවල හරි රූපයක් හරි වීඩියෝ පට හරි දැකලා ඇති මේවා පිළිවෙලට තියෙනව නෙමෙයි අවුරුදු ගානක් යනකොට පුරුකෙන් පුරුක ගැලවිලා කෑලි කෑලි තැන් තැන් වලම දිර දිරා යනවා කාලයක් යනකොට ඒවා හේම දිර දිරා පස් වෙලා කුඩු වෙලා යනවා ඊට පස්සේ පොළොව හායරුවත් පස් ටිකක් තියෙන මේ මම මගේ කියලා අපිට හොයාගන්න දෙයක් ඉතිරි වෙන්නේ මෙන්න මේ කය ගැන තියෙන ඇත්ත තමා තුලින් මෙනෙහි කරලා මේ ඇට සැකිල්ල තුලම හිත පිහිටවාගෙන කයේ යථා ස්වභාවය දකින්න පුළුවන් පිටුතුනේ අට්ටික සංඥාව සමත භාවනාවක් හැටියට වඩන්න පුළුවන් මේ ඇට සැකිල්ලේ ස්වභාවය හොඳට හිතට අරගෙන හිස් කබලේ ඉඳන් පාදාන්තයේ දක්වා
පාදාන්ති ඉඳන් කේසාන්ති දක්වා මේ ඇටසැකිල්ල අට්ටි 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 කියලා මේ ඇටසැකිල්ල දිගේ හිත අරගෙන යනවා. ඒ තුල හිත එකඟ වෙනවා. සමහරුන්ට කසිනියක් වගේ ප්‍රභාස්වර ආලෝක සංඥාපව පහළ වෙනවා මේ භාවනා වඩනකොට. එතකොට මේ විදිහට සමතය වඩලා සමහරුන්ට එතනින් විදර්ශනාවට හැරෙන්නත් පුළුවන්. සමහරු ඒ විදිහට කය ගැන මෙනෙහි කරලා ඊට පස්සේ ඒ තුල පංච උපාදානස්කන්ධ බෙදාගෙන එතනින් විදර්ශනා වඩනවා. ඒ ඇට සැකිල්ලෙත් අනිත්‍ය මෙනෙහි කරනවා හේතුඵල වශයෙන් දකිනවා. ওই විදිහට ඉහළටම ධර්ම අවබෝධි දැක්වාම අපට මේ අපේ ශරීරයේ තුල තියෙන ඇට සැකිල්ලම භාවනා නිමිත්තක් වශයෙන් අරගෙන භාවනා කරන්න පුළුවන්. අනුරාධපුර යුගයේ කතාවක් තියෙනවා. මේ අට්ටික සංඥා හොඳට වඩපු ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ දවසක් පිණ්ඩපාති වඩිනවා. පාරක් දිගේ වඩිනකොට ගෙදරක ස්වාමියා බිරිඳ ආරවුලක් ඇති වෙලා බිරිඳ මනුස්සයෙක් රණ්ඩු වෙලා ගෙදරින් එළියට බහැලා යනවා. කේන්තියෙන් යනවා. මෙහෙම යනකොට අනේ මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාති පාර දිගේ වඩිනවා. හදිස්සියේ පාරක පාළු හරියකදී කාන්තාවක් ඉදිරියට මුණ ගැහුණා. මේ ස්වාමීන් වහන්සේව දැක්කට පස්සේ මේ කාන්තාව දත් පේන විදිහට උන්වහන්සේට සිනහ පහල කරා. මේ හාමුදුරුව ඇත්තටම අට්ටික සංඥා භාවනාවම වඩමින් තමයි සක්මණේ පිණ්ඩපාතේ වඩින්නේ. උන්වහන්සේ හිටගෙන ඉන්න ඉරියව්වේ, ඉඳගෙන ඉන්න ඉරියව්වේ, සක්මන් කරන ඉරියව්වේ නිදා ගන්න ගියත් නිින්ද යනකම් ඇටසැකිල්ලේ ස්වභාවයම හිතේ මෙනෙහි කරමින් අට්ටික සංඥා සමාධිය වඩන කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් එන සද්ද ඇහිලා කෙනා දිහා බලනකොට අර දත් පේන විදිහට හිනා වෙනකොට උන්වහන්සේට එකපාරටම පුද්ගලයා නෙමෙයි කාන්තාවක් කියන සංඥාව නෙමෙයි දැක්කේ ඇටසැකිල්ල. ඒ සැනින් උන්වහන්සේට ඒ පුද්ගලයාගේ ඇටසැකිල්ල බහිද්දාවා කායි කායානුපස්සී විහෙරති. තමාගේ කයේ වගේම බාහිරයි තුලිනුත් ඒ සංඥාවෙන් උන්වහන්සේ දැක්කා. එතනින් එහා දෙයක් උන්වහන්සේගේ හිතට ඇතුල්ුන්නේ. උන්වහන්සේ එහෙම ඉදිරියට වඩිනකොට ටික දුරක් යනකොට මේ කාන්තාවගේ මිනිසයා මේ කාන්තාව හොය හොයා එනවා. මෙහෙම ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේ මේ පාර දිගේ වඩිනවා. මේ මිනිසයා ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ඉවරලා ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ පැත්තේ ඉඳන්ද වැඩි ඕපින්වත කීවා. ඔබ වහන්සේට කාන්තාවක් එහෙම දැක්කද මේ පාරේ ඉස්සරහට හම්බුණාද කාන්තාවක් කියලා ඇහුවා. මේ ස්වාමීන් වහන්සේ කියනවා, පින්වත කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා නම් මතක නැහැ, ඇට සැකිල්ලක් නම් දැක්කයි කියනවා. උන්වහන්සේගේ හිතේ උන්වහන්සේ අර සංඥාවේ අට්ටික සංඥාව තුලමයි හිත පිහිටියේ. කාන්තාවද පිරිමියද කියලා නෙමෙයි උන්වහන්සේ ඒ දකින පුද්ගලයා තුල දැක්කේ අට්ටික සංඥාවක ස්වරූපි මා තුල තියෙන්නේ ඇට සැකිල්ලක්, මේ පුද්ගලයා තුල තියෙන්නේ ඇට සැකිල්ලක් කියලා උන්වහන්සේට හිනා වෙනකොට අර ඇට සැකිල්ලක් හිනා වීගෙන ගියා වගේ තමයි උන්වහන්සේට නිමිත්ත හිතට වැටහුනේ. ඒ වෙලාවේ මේ ස්වාමියා මේ මොකද්ද මේ කියපු කතාව කියලා මේ ස්වාමියා හැරිලා යනවා. එතකොට මේ සිදුවීමෙන් අපිට මේ අපේ රටේ ඉතිහාසයේ අට්ටික සංඥා වඩපු එක ස්වාමීන් වහන්සේ නමකගේ අත්දැකීමක්. පින්වතුනේ, ඉක්මනින් හිතක් එකඟ කරගන්න පුළුවන් භාවනාවක්. දැන් බොහෝ දෙනෙක් හොයන්නේ කොහොමද ඉක්මනින් ප්‍රතිඵල ගන්න. භාවනා කරනකොට අනේ හිත විසිරෙනවා, හිතේ එකේ කර්මණු ඔස්සේ දුවනවා. ඉක්මනින් භාවනාවේ ප්‍රතිඵල ගන්න කොහොමද? ඉක්මනින්ම හිතක් එකඟ කරගන්න පුළුවන් භාවනා ක්‍රමයක් තමයි අට්ටික සංඥා භාවනාව. තමන්ගේ ශරීරයේ ඇට සැකිල්ලේ ස්වභාවය හොඳට අරමුණු කරගෙන ඒ ඔස්සේ හිත අරගෙන යමින් ඒ ඇට සැකිල්ලේ ස්වභාවය මෙනෙහි කරමින් හිස්මුදුනේ ඉඳන් පාදාන්ති දක්වාත්, පාදාන්ති ඉඳන් කේසාන්ති දක්වා මේ හිස් කබල දිගේ පහළට පහළට පා ඇඟිලි දැට දක්වාම මෙනෙහි කරන. එතකොට ඒකෙදි ඒ භාවනාව පටන් ගනි දිස්සල්ලා තමන් ඉඳගෙන ඉන්න ඉරියව්. මම ඔබට චුට්ටක් කියලා දෙන්නම්. අපි භාවනාවක් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවා කියලා හිතන්. අපිට ගොඩක් පුරුදු ඒ ඉරියව්වනේ. ඒ ඉරියව්ව පුරුදු වුණාට පස්සේ ඔබට පුළුවන් සක්මනේ ඒ භාවනාව වඩන්න, නිදාගෙන ඉන්න ඉරියව්වෙත් වඩන්න, හිටගෙන ඉන්න ඉරියව්වෙත් වඩන්න පුළුවන්. මේ සතර ඉරියව්වෙම භාවනාව පුරුදු කරන්න පුළුවන් වුණාට ඉස්සල්ලාම් භාවනාව පුරුදු වෙන ආධුනිකයෙකුට ඒක අමාරුයි. බොහෝ වෙලාවට නිදාගෙන භාවනා කරන්න හිතනකොටම එක්ක නිින්ද කියලා ඉවරයි.
සමහරලාට හිටගෙන භාවනාව මෙනෙහි කරන්න හිතුවට වෙන වෙන අරමුණු ඔස්සේ හිත යන. හැබැයි අපි භාවනාවකට වාඩි වෙලා එරමිනිය ගොතාගෙන හරි අද්ද පරියංකෙන් හරි බද්ද පරියංකෙන් හරි අපි පහසු ඉරියව්වක වාඩි වෙලා අපි ඉස්සරලාම අපේ ශරීරයේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වාම මෙනෙහි කරනවා. හිස්සකෙස් නලල ඇහි බැඹ ඇස් දෙක නාසය තොල්පෙති නිකට මූණේ ස්වභාවය බෙල්ල වම් උරහිස දකුණු උරහිස පපුව ඉන වම් කකුල දිගේ යටිපතුල දක්වාම සිහි කරනවා. දකුණු කකුල දිගේ යටිපතුල දක්වාම සිහි කරනවා. ඊළඟට වම් උරහිසට ඇමිනීලා වම් අත දිගේ ඇඟිලි කෙළවර දක්වාම මෙනෙහි කරනවා. දකුණු උරහිසට ඇමිනීලා දකුණු අත දිගේ ඇඟිලි කෙළවර දක්වාම සිහි කරනවා. ඉස්සල්ලාම තමන්ගේ ශරීරයේ ස්වභාවය සිහි කරලා සුළු මොහොතක් තුල අපිට පුළුවන් විනාඩි කිහිපයක් ඇතුළත මේ කයේ කොටසෙන් කොටස අපි හිතමු නවසීවතිකයත් වැඩෙන විදිහට මේ පිළිකුල් ස්වභාවයත් යම් මට්ටමකට අවබෝධ වෙන විදිහට අපි අට්ටික සංඥාවට යන්න පෙර මෙහෙම මෙනෙහි කරනවා. හිතෙන් හිතනවා මේ ඉරියව්වෙන්ම මේ කෙස් ගැලවිලා යනවා, පිළිකුල් දිරලා දිරලා පස් වෙලා යනවා, මේ ශරීරේ පුරා තියෙන හැම කුණු වෙලා යනවා. අපි හිතමු අපි ඉඳගෙන ඉන්න ඉරියව්වෙන්ම මිය ගියා කියලා. මිනිස්සු එහෙම මැරෙනවනේ, අපි නිකන් හිතෙන් හිතනවා. එහෙම කුණු වෙනවා, මේ හැම එහෙම කුණු වෙලා වැගිරිලා පස් වෙලා යනවා. ශරීරයේ තියෙන හැමට ඇතුලෙන් තියෙන මස් කුණු වෙවි පස් වෙලා යනවා. හැට සැකිල්ල වෙලාගෙන තියෙන නහරවැල් ඒවත් කුණු වෙලා පස් වෙලා යනවා. පෙනහලු කුණු වෙලා පස් වෙලා යනවා. බඩවැල් කුඩා බඩවැල් මහා බඩවැල් ඔය අක්මාව වකුගඩු ඔය තියෙන ඔක්කොම කොටස් කුණු වෙවි පස් වෙලා යනවා. හිස් කබල ඇතුලේ තියෙන හිස් මොළ මේ ඇස් ගෙඩි මේ ඔක්කොම කුණු වෙලා යනවා. අපි හිතෙන් මෙනෙහි කරනවා ටික වෙලාවක් කොටසෙන් කොටස කාලයක් යනකොට අර නවසීවතික භාවනාවෙත් බුදුහාඳුරු පෙන්වන්නේ ඔය වගේ. මృత ශරීරයක් මිය ගිහිල්ලා දවස් 3-4ක් යනකොට සතියක් දෙකක් යනකොට මාසයක් දෙකක් යනකොට මාස කීපයක් යනකොට කොහොම කුණු වෙලා ගිහිල්ලා අන්තිමටම ඔන්න ඇටසැකිල්ල පෑදෙනවා. දැන් අපේ ශරීරයේ ඇටසැකිල්ල පෑදිලා තියෙනවා. අනිත් ඔක්කොම කුණු වෙලා පස් වෙලා ගිහිල්ලා. ඔය ඇටසැකිල්ලත් මුලදී අර මස්ලේ තැවරිච්ච ඇටසැකිල්ල. කාලයක් යනකොට මේ මස්ලේවත් වේලිලා ගිහිල්ලා දැන් සුදු පාටට කිරි පාටට පිරිසිදුව පැහැදිලි ඇටසැකිල්ලක් අපිට පේන්න තියෙනවා. මේ ඇටසැකිල්ල පිරිසිදුව සුදු පාටට කිරි පාටට අපේ හිතට අරමුණු වෙනකොට ඒක විරාගී නිමිත්තක් කියනවා. ඒ ඇටසැකිල්ල තුල රාගය උපදින්නේ. දැන් ඔබ අහලා ඇති සමහර ලාවට මුත ශරීරයක් තුලින් පවා රාගය උපදින්න පුළුවන්. වැරදි සංඥාවෙන් බැලුව රාග සිතුවිල්ලක් තුලින් මෙනෙහි කරොත් මලමිනියක් දිහා බැලුවා රාගය උපදින්න පුළුවන්, කෙලෙස් උපදින්න පුළුවන්. හැබැයි ඇටසැකිල්ලක් තුල විරාග නිමිත. එතන ඇටසැකිල්ලක් ඒ කාන්තාද පිරිමිද ඇටසැකිල්ලක හොයාගන්න අමාරුයි. එක පාරට බැලූ පමණි. ලොකු දැනුමක් තියෙන කෙනෙකුට යම් කිසි වෛද්‍ය දැනුමක් මේ අස්ති ගැන දැනුමක් තියෙන කෙනෙකුට යම් අධ්‍යයනයකින් හොයාගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය කෙනෙකුට එක පාරට කාන්තාවක්ද පිරිමියෙක්ද මේ රාග සිතුවිලි ඇටසැකිල්ලක් නිසා උපදින්නේ විරාග නිමිත්තක්. ඊළඟ දේ තමයි අපේ හිතට ඒ ඇටසැකිල්ල ගැන ඒ තරම් බියක් උපදින්නේ ඇටසැකිල්ල හොඳට මතු වුණා කියලා හිතේ. දැන් ඔබ සාමාන්‍යයෙන් හිතන්න ඔබට කෙනෙක්ගේ හිසක් දැක්කොත් මම මේ නිකන් උදාහරණයකට ඔබට කියන්නේ. අපි හිතමු කාගේ හරි මේ කොහේ හරි බෙල්ලක් කපලා කවුරු හරි දාලා ගිය එකක් කියලා. එක්ක මැරිච්ච මිනිස්සෙගේ හිසක් කෙස් ටිකක් තියෙනවා, හමක් තියෙනවා, ඇසුත් ඇරිලා තියෙනවා. කවුරුත් ගිහිල්ලා අත ගන්න ඔළුව අත ගාලා බලන්නේ අල්ලලා බලන්න හිතෙන්නේ නැහැ බයක් ඇති වෙන්නේ. හැබැයි බොහෝ වෙලාවට ඔබට හිස් කබලක් ඔබ දැකලා ඇති සමහර වෛද්‍ය විද්‍යාත්මකව උගන්වන තැන්වල ඉස්කෝලවල සමහර වෙලාවට විද්‍යාපීඨවල වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ළමයින්ට ඊළඟට එවැනි තැන්වල සමහර විහාරස්ථානවල පවා ආරණ්‍ය සේනාසනවල භාවනා කරන සැන්වල ඔබ ඇටසැකිලි දැකලා ඇති. එතකොට මේ ඇටසැකිල්ල හිස් කබල කෙනෙක් අතට අරගෙන බලන්න හිතෙනවා. අස්ති කෑල්ලක් සමහරලාවට අතින් අල්ලලා බලනවා. අර වෙනදා වගේ බයක් තැති ගැනීමක් ඇති වෙන්නේ. ඒ ඇටසැකිල්ල කියන්නේ විරාගී නිමිත්තක්. එතකොට අපි අන්නේ නිසා අපේ ශරීරය අර මස්ලේ වේලිලා
ගිය පිරිසිදු ස්වභාවයෙන් යුක්ත සුදු පාට කිරි පාට ඇට සැකිල්ල අපේ හිතෙන් අපි තුලින්ම මතු කර ගන්න මතු කරගෙන හිස් කබලේ ඉඳන් පාදාන්තයේ දක්වාත් පාදාන්තේ ඉඳන් ආපහු හිස් කබල දක්වාත් එතන පාදාන්තය කියන්නේ හිස් කබල බෙල්ලයට උර හිස් ඇට ඊළඟට අත් ඇට ඇඟිලියට මෙහෙම තියෙන අත්වල පපුවේ තියෙන ඉලෑට කූඩුව කොඳුයට පේලිය උකුල්ලට කලවයට දනිස්සට කෙන්ඩයට පායට පා ඇඟිලියට පාදාන්ති තියෙන පා ඇඟිලියට මේ විදියට ඉස්සල්ලා කීප වතාවක් අපි ඒ අස්ති කොටසේ හැඩය වර්ණය හිතෙන් මෙනෙහි කරමින් කොටසෙන් කොටස හිත අරගෙන යනවා ඉහළට පහළට දැන් අපි භාවනා වඩන හැටි මම ඔබට කියලා දෙන්න හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වාත් පාදාන්තයේ ඉඳන් හිස් මුදුන දක්වාත් ඇට සැකිල්ල දිගේ හිත අරගෙන යනවා ඉහළට පහළට. එහෙම කීප වතාවක් හිත අරගෙන යනකොට හිත තැම්පත් වෙනවා ඒ තුල. අන්න එතකොට යා කාලයක් එහෙම පුරුදු කරලා හිත පිහිටනකොට දැන් කොටසෙන් කොටස වෙන වෙනම හිතන්න අවශ්‍ය නැහැ. ඒ මුළු ඇට සැකිල්ලම එකම අරමුණකට මෙනෙහි කරනවා අට්ටී කියලා. අට්ටී කියන්නේ ඇට සැකිල්ල. හිස් කබල ගැන හිතෙන් හිතනකොටම හිස් කබලේ ස්වභාවය හිතටම ඇවිල්ලා පේනවා. හට්ටි කියලා හිතෙන් මෙනෙහි කරන. බෙල්ලට හිත යොමු කරනකොටම බෙල්ලේ තියෙන මේ ග්‍රීව ආස්තිවල ස්වභාවය හිතටම ඇවිල්ලා පේනවා. අට්ටි කියලා හිතෙන් සිහි කරන. උරහිස් ඇට ගැන හිතනකොටම මේ උරහිස් ආස්තිවල ස්වභාවය හිතට පේනවා. අට්ටි කියලා සිහි කරන. ඉලයට කූඩුව දිහා බලනකොටම හිතෙන් ඉලයට කූඩුවේ ස්වභාවය හිතටම ඇවිල්ලා පේනවා. ඒත් අට්ටි කියලා මෙනෙහි කරනවා. කොඳු ඇට පේලියේ ස්වභාවය දිහා බලනකොටම පුරුකෙන් පුරුක ඇමිනිච්ච කොඳු ඇට පේලිය හිතට අරමුණු වෙනවා. ඒ තට්ටි කියලා සිහි කරන. එතකොට මේ වගේ අට්ටි 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 කියලා හිස් කබලේ ඉඳන් පාදාන්තය දක්වාත් පාදාන්තය ඉඳන් ආයිමත් හිස් කබල දක්වාත් ඇට සැකිල්ල දිගේම හිත අරගෙන යද්දී ඉක්මනින්ම හිත නීවරණයන්ගෙන් මිදිලා හිත අරමුණේ එකඟ වෙනවා. ප්‍රභාස්වර ආලෝක පවා සමහරුන්ට සුදු පාට කිරි පාට වර්ණයන්ගින් යුක්ත ආලෝක සංඥා පවා මේ අට්ටික සංඥාව තුළින් භාවනාවෙන් උපදවාගෙන හිත එකඟ කරගන්න පුළුවන්. ඒ නිසා ඔබට අද මේ ධර්මානුශාසනාවේදී භාවනාවක් ප්‍රායෝගිකව ඔබේ ජීවිතේට පුරුදු කරගන්න කායානුපස්සනාවට අදාළ කයේ අතහා ස්වභාවයක් දකිමින් අපේම ඇට සැකිල්ල තුළින් හිත පිහිටවාගෙන කයේ යථා ස්වභාවය මෙනෙහි කරන භාවනාවක් තමයි කියලා දුන්නු. පිංගතුනි අපි ප්‍රායෝගිකව ජීවිතයේ භාවනාවකට යොමුෙන්. ඔබ කොච්චර බණ අහලාද? අපේම බණ කොච්චර අහලාද? බොහෝ දුරට බොහෝ දෙනෙක් කැමති ওই ජාතක කතාව, කතන්දරයක්, ඒ කාලේ ශ්‍රාවක චරිත කතා, එවැනි දේවල් අහනකොට බොහොම හිත පිහිටනවා, ආසයි. කතන්දර වගේ අහන්න ආසයි. හැබැයි ඒ තුලිනුත් අපේ ජීවිත අපි සකස් කරගන්න මේ උදාහරණ උපමා අරගෙන ජීවිතයේ තුලින් බලන්න පුරුදු නැත්නම් අපිට මේ ධර්මයේ ප්‍රයෝජන ප්‍රතිඵල ඈතට යනවා. ඒ නිසා පිංගතුනි මේ ධර්මය අවබෝධ වෙන්න නම් බාහිරින් අංග දෙකක් අපිට ලැබිය යුතුයි. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි. අද අපිට උපරිමෙන් ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණී පිරිසිදු ධර්මය අහන්න ලැබීම අද අපිට උපරිමෙන් ලැබෙනවා. කල්යාණ මිත්‍රයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනා විකෘති නොකර ඒ පිරිසිදු බුද්ධ දේශනා නිවනට අදාළ ධර්මාවබෝධයට අදාළ දේශනා අපිට අහන්න ලැබෙනවා. එහෙනම් අපිට කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණී අද හොඳට ලැබෙන කාලය. හැබැයි ධර්මය අවබෝධ වෙන්න නම් ඇසූ ධර්මය යෝනිසෝ මනසිකාරයේදී තමා තුලින් ගලපලා තමන්ගේ ජීවිතයේ තුලින් මෙනෙහි කර කර බැලිය. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය දෙන යහපු ධර්ම කොටස් තමා තුලින් ගලපලා තමන්ගේ ජීවිතයේ තුලින් ගලපා බලන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේදී ඊළඟ එක තමයි ධම්මානුධම ප්‍රතිපදාව. ඒ ධර්මයට අදාළ ධර්මානුකූල ප්‍රතිපදාවක් තුල අපි ජීවත් වෙන්නට ඕනේ. ඔන්න ඔය කරුණු හතර සෝතාපට්ටි අංග සෝවාන් වෙන්න උපකාර වෙන අංග හතරක්. බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි තමා තුළ ඇති කරගත යුතු යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාව ධර්මයට අනුකූලව ජීවත් වීම. මෙන්න මේ කාරණා හතර එක්තැන් වෙච්ච තැන ඔබට ධර්මාවබෝධය සඳහා අවශ්‍ය කරුණු එකතු වෙච්ච තැන
මාර්ගඵල ලබාගෙන මේ සසරෙන් මිදෙන්න මාර්ගය ඒ අවස්ථාව ඔබට මතු කර ගන්න පුළුවන්කම තියෙනවා. පිංගතුනි එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ওই ධම්මපදයේ උපමාවක් පෙන්නනවා. අපි බණ අහලා හිතනවා අනේ හොඳ බණ ටික ලස්සන බණ ටික. ඒ වුණාට ඉතින් ඕවා කොහෙ කරන්නද? අපිට වැඩ තියෙනවා වෙලාවක් නැහැ නේ කියලා බණ විතරක් අහලා එතනින් නතර වෙනවා නම් ඒක තමා තුලින් විමසලා යෝනිසෝ මනසිකාරයේදීලා අවබෝධ කරන්න උත්සාහ ගන්නෙ නැත්නම් එයා අනුන්ගේ හරක් බලන කෙනෙක් වගේ කියනවා. උපමාවකට දැන් ඔබ හිතන්න බුදුහාඳුරයි කාලේ ඉතින් ගොඩාක් ඔය ගවපට්ටි හරක් බලාගත් අය බොහෝ දේශනාවල තියෙන ගෝපල්ලෝ ගැන ඊය ඇයට දේශනා කරපු ධර්ම කාරණා උපමා මේ ඒ කාලේ ගවයෝ තමයි ගොඩක් උපමාවලට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල අරගෙන තියෙනවා. එතකොට ඒ කාලේ ගවපට්ටියක් අයිතිකාරයා අපි හිතමු හරක් 100ක් 200ක් ඉන්න ගවපට්ටියක අයිතිකාරයෙක් ඉන්නවා. යම්කිසි ධනවතෙක් තමයි ඒ කාලේ. එතකොට ඒ ධනවත් පුද්ගලයා තමන්ගේ ගවපට්ටියේ ගවයෝ ටික බලාගන්න සේවකයෙක් හොයාගන්නවා. එයාට ඒ කාලේ කියපු නම ගොපල්ලා ගවයෝ බලන කෙනා. ගොපලු තරුණෙක් ඉන්නවා ගවයෝ බලන. උදේ පාන්දර ගවයෝ ටික දක්කගෙන යනවා. තනකොළ කවන්න එක්කන් යනවා. වතුර බොන්න ගෙනියනවා. වැවක් වගේ තැනක් තිනවන නම් ගෙනහිලා දාලා නාවනවා. හවස් වෙනකොට එක්කරගෙන ඇවිල්ලා ගාල් කරනවා. ඕක තමයි යාගේ රස්සාව. ඒ රස්සාවට වැටුපක් දෙනවා. ඔහුට කීයක් හරි ගෙවනවා. අඩු ගානේ ඕනනම් ගොම ටික හරි අයිතිකාරයාගෙන් අහලා ඉල්ල ගන්න පුළුවන්කම ලැබෙයි ඔච්චරයි. හැබැයි ගව හිමියට අයිතිකාරයාට තමයි ගවයාගේ වටිනාම දේවල් ටික ලැබෙන්නේ. අයිතිය තියෙන්නේ ඔහුට. ඒ අයගෙන් ගන්න කිරිවල අයිතිය, ගිතෙල්, වෙඩරු, මී, එතකොට ඒ සකස් කරන කිරිවලින් ගන්න සියලු දේවල් අර ගවයන්ගේ වටිනාම කියන දේවල් එකතු කරලා ගත්තට පස්සේ ඒවේ අයිතිය තියෙන්නේ අර ගවපට්ටි අයිතිකාරයට. ඕනනම් ඉතින් පොඩි දෙයක් ඉල්ල ගන්න පුළුවන් ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් බණ විතරක් අහලා අහන වෙලාවට පිනක් රැස් වෙනවා. හැබැයි ආයි බණ ටික අහලා ප්‍රායෝගිකව හැසිරෙන්නේ නැත්නම් යෝනිසෝ මනසිකාරය දෙන්නේ නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙන්නේ නැත්නම් සමහරු ඉන්නවා බණ අහගෙන ඉඳලා හිතනවා බණ ටික නම් හොඳයි තමයි. ඒ වුණාට ඉතින් ඌව කරන්න කොහිද වෙලාව? ඌවට තව කල් තියෙනවනේ. අනේ භාවනා කරන්න බෑ බණ නම් අහගෙන ඉන්න පුළුවන් කියේ. එතකොට එයා අර අනුන්ගේ හරක් බලනවා වගේ එයාට වැටුපක් කීයක් හරි හරක් බලනවට ලැබුණා වගේ බණ අහගෙන ඉන්න වෙලාවේ පිනක් තියෙනවා තමයි. හැබැයි එයාට සම්පූර්ණ වටිනාකම ඒකේ උතුම්ම ප්‍රතිඵලයේ ප්‍රයෝජනේ ලබන්න තියෙන අවස්ථාව මගහැරෙන. පිංගතුනි ඒ නිසා අහන ධර්මයේ නුවණින් විමසන්, අහන ධර්මයේ අවබෝධ කරන්න හිත යොමු කරන්න, ඒ ධර්මයට අදාළ වෙන විදිහේ ජීවිතයක් ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙන්න, ඒ ධර්මයට අනුව සිල්වත් ජීවිතයක් ගත කරන්න, කය වචනය සංවර කරගන්න, සිල් රකින්න, භාවනාවක යෙදෙන්න, මේ ධර්මය අවබෝධ කරන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාව අපිට වදාලේ අපේ බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි. සතර සතිපට්ඨාන දේශනාව අවිදහිත දේශනයක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. අවිදහිත දේශනාවක්. සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහැර දේශනා කරන දේශනාවක්. හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන නිසා ඒ දේශනාවට කියනවා අවිදහිත දේශනාවක් කියලා. ඒ නිසා ඒ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දි මුලින්ම වදාලා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවාන සමතික්කමයි ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න එකම මාර්ගයක් තියෙනවා. දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න එකම මාර්ගයක් තියෙනවා. ඥායස් අධිගමයි ඥානීය ප්‍රඥාව ඇති කරගන්න මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. නිවනට තියෙන එකම මඟ දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න, කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න තියෙන එකම මඟ ඒ තමයි සතර සතිපට්ඨාන. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සකුණග්ගී කියන සූත්‍ර දේශනාවේ
බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයන්ට තථාගතයන් වහන්සේ නැමැති පිය උරුමෙන් ලැබෙන දායාදේ තමයි සතර සතිපට්ඨානය කියලා. අපි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් ශ්‍රාවකයන්ට ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච සාසනික දායාදේ තමයි අපට ලැබිච්ච සතර සතිපට්ඨානය. නිවනට තියෙන මඟ දින ඇතුව බුදුරජාණන් වහන්සේ ප්‍රතිඵල පෙන්නලා තියෙනවා සතර සතිපට්ඨානය. බුදුරජාණන් වහන්සේ වදාළ යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයකටම ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් පුරුදු කරනවා නම් යාට අවුරුදු 7ක් ඇතුළත මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. ඊළඟට කාලය අඩු කළ බුදුරජාණන් වහන්සේ වදාලා ඉච්ඡර කාලයක් අවශ්‍යත් නැහැ. නුවණ ඇති වීරියවන්ත ප්‍රඥාව ඇති කෙනෙකුට දින 7කුත් ඇති කීවා. උපරිම දවස් 7කුත් අවුරුදු 7කුත් අතර ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා සහතක වෙමි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු උතුම්ම දේශනාව තමයි සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨානේ කය මුල් කරගෙන වැඩි යුතු භාවනා ක්‍රම ගොඩාක් තියෙනවා. කායානුපස්සනා භාවනා. අපේ හිතේ ස්වභාවය, මේ හිත ගැන නාම රූපයන්ගෙන් හටගත්ත විඥානි ස්වභාවය හොඳට හිත පිහිටවාගෙන දකිමින් ධර්මාවබෝධයට වැඩි යුතු භාවනා චිත්තානුපස්සනා. ඊළඟට ආයතන හයේ ස්පර්ශ නිසා ඇතිවන විඳීම්, ඒ විඳීමේ යථා ස්වභාවය තුළ හිත පිහිටවලා වඩන භාවනා වේදනානුපස්සනා. ධම්මානුපස්සනාවේ යටතේ පංච නීවරණ කොටස, පංච උපාදානස්කන්ධ කොටස, ආයතන කොටස, සප්ත බොජ්ජංග චතුරාරි සත්‍ය, මේ ගාම්භීර ධර්ම කොටස් අවබෝධ කරගෙන නිවන කරා යන මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ උතුම් ධර්ම මාර්ගයටම අදාළ අපේ ජීවිතයේ තුල කයේ යථා ස්වභාවය අපිට අවබෝධ කරගන්න උපකාර වෙනවා. මේක හරියට මල්ලක් ලෙහෙලා බලනවා වගේ. මේ හැමකින් වැහිලා මේ මම කියලා බැඳිලා මුලාවෙන් ඉන්න ශාරීරික ඇත්ත ස්වභාවය යම් මොහොතකට හරි අපිට දකින්න ලැබෙන භාවනාවක් අද ඔබට මේ ධර්මානුශාසනාවෙන් කියලා දුන්නේ. හරියට කණු හතරක් හිටෝලා වරිච්චි ගහලා වහලයක් ගහලා ඊළඟට උළුවස්සක් ජනේලයක් තියලා මැටි ගහලා වහලේ සෙවිලි කරාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. අන්න ඒ වගේ මේ රූපය මම කියලා දකින මේ රූපය ඇට සැකිල්ලක් නහර වැල් වලින් එතිලා මස්ලේ තැවරිලා හැමකින් වැහිලා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙතිස් කුණප කොටස් වලින් පිරිච්ච මේ කය දිහා බලලා මේ මම කියලා අවිද්‍යාවෙන් තණ්හාවෙන් අපි මේ කයට බැඳිලා ඉන්නවා. අන්නේ මමත්වයේ බිඳිලා යන විදිහට කයේ යථා ස්වභාවය තමා තුලින්ම විමසීමස බලන් යෝනිසෝ මනසිකාරයේදීලා උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාවම ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාමත්, ලක්කන ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දිනාමත්, ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානමේ පිණත්, ධර්ම ශ්‍රවණමේ පිණත්, ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. අද දවසේ ලක්ඛඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට
ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ ඉහළ කොට්ටාරමුල්ල පදිංචි කමලා නානායකර උපාසක මෑණියන් ඇතුළු දුව පුතා බෑනා ලේලිය මිනිබිරියන් දෙදෙනා හා මොණපුරන් දෙපළ විසින්. ඔවුන්ගේ අරමුණ වූයේ මීට වසර 21කට පෙර අභාව ප්‍රාප්ත තම ස්වාමියා වන හසලක මධ්‍යමහා විදුහලෙන් විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ඩී.එම්. ලොකුබණ්ඩා උපාසක මහතාට උතුම් වූ නිර්වාණාවබෝධය පිණිස සහ එම මහතාගේ නමින් මිය පරලොව ගිය දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට පුණ්‍යානුමෝදනා කිරීමයි. ඒ වගේම දායකත්වයේ දරන උපාසක මෑණියන්ගේ නමින් මිය පරලොව ගියා වූ සහෝදරයන් පස් දෙනා ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට හා තම දූ දරුවන් බෑනා ලේලිය මිනිපිරියන් දෙදෙනා හා මොණපුරන් දෙදෙනා ඇතුළු සුජීවත්ව වාසය කරන සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ ඒ සියලුම අපේක්ෂාවන් සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 26 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.